අරුප්පල තාක්ෂණික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකතුමා සහ සෙසු අධ්‍යක්ෂකතුමියල්ලා ඇතුළු ආචාර මණ්ඩලයෙන් අවසරයි මේ පාඨමාලාවට සහභාගී වෙලා ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවනි අද අපි කතා කරන්න යන්නේ ඉතාම වටිනා මාතෘකා ගණනාවක් ගැන ඉදීම පළමුවෙම ඕගොල්ලන්ට මතක් කරන්න යන්නේ ඉමෝෂන් ගැන නැත්නම් හැඟීමක් ගැන ඕගොල්ලෝ අතරින් දන්න කෙනෙක් කියන්න බලන්න හැඟීමක් කියන්නේ මොකද්ද කියලා ඔයා නැගිටලා කියන්න බෑ හැඟීමක් කියන්නේ සමහරු කියනවා මට යකා නැගලා මට තරහ උස්ස ගන්න එපා මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ දන්නගෙන තියෙනවා මේ යම් කියන්නේ ඇවිස්සෙන දෙයක් හොඳයි අපි බලමු මේක තවදුරටත් විස්තර කරලා කොහොමද මේ හැඟීමක් කියන්නේ කියලා දැන් උදාහරණයක් වශයෙන් මේ හැඟීම් ගැන ලෝකේ විස්තර කරලා තියෙනවා විවිධ විදිහට එදී ගොඩක් දෙනෙක් කියලා තියෙන්නේ මේ හැඟීමක් කියලා කියන්නේ හිර උත්තේජන වලට පුද්ගලයෙක් දක්වන ප්‍රතිචාර තමයි අපි කියන්නේ හැඟීමක් කියලා ඒ හැඟීම නැත්නම් ඒ ප්‍රතිචාරය කොහොමද අනිත් අයට කායිකව මානසික බලපාන්නේ කියන එක තමයි ඔය හැඟීම අර්ථකථනය කරනකොට ලෝකේ සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ. දැන් මෙහිදී අපි බලමු දැන් පුද්ගලයෙක් එළියේ කවුරු හරි එයාට බනිනවා කියලා කියමු. එයාගේ විස්තරයක් කියලා එයාගේ අම්මා තාත්තට කවුරු හරි බලනවා කියලා. ඒක ස්ටිමුලයි ශබ්දයක් වෙනවා. ශබ්දෙට මෙයා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඔන්න එයාට තරහ ගිහිල්ලා එයා මොකද කරන්නේ? එයත් බනින්ට යනවා එක්කෝ ගහන්ට යනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා අන් අයට ප්‍රතිචාර දක්වන ආකාරයේ ගැසීම බැනීම තුලින් තමයි මේ ප්‍රතිචාර එන්නේ. එතකොට ඒක අනිත් අයගේ කායිකට බලපාන්න පුළුවන් මනසට බලපාන්න පුළුවන්. එතකොට ඔන්න තරහ කියන හැඟීමට හැඟීමක් අර්ථවත් කරන්න ඔය කියන ආකාරයට පුළුවන්. මම මෙහිදී කියලා දෙන්නේ හැඟීමක් කියන දේ ඕගලන්ට ප්‍රායෝගිකව භාවිතා කරන්න. දැන් අපි මනෝවිද්‍යාවේ මනස බෙදෙනවා කොටස් දෙකකට. එකක් තමයි කොග්නිටිව් ෆන්ක්ෂන් සහ ඉමෝෂන් කියලා. කොග්නිෂන් කියලා කියන්නේ මතකයේ අවබෝධයේ සිහිය කල්පනාව පුරුද්ද කියන ඒ කාරණා ටික අපි ගන්නේ කොග්නිටිව් නැත්නම් ඥානක හැකියාවන් ලෙසයි. එතකොට එම හැකියාවන් හැර තියෙන බොහෝ දේවල් මනසේ මොනවද? ඉමෝෂන් කියලායි නැත්නම් හැඟීම් කියලායි නම් කරලා තියෙන්නේ. එතකොට හැඟීම් ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ආශාව, තරහ, බය, සැක, දුක, ශෝකය මෙන්න මෙවුවා නම් කරලා තියෙනවා හැඟීම් විදිහට. එතකොට මේ බටහිර විද්‍යාවේ මේ හැඟීම් ගැන විවිධ අර්ථකථන තිබ්බට මේ අපිට ගන්න පුළුවන් ප්‍රායෝගිකව ගන්න පුළුවන් අර්ථකථනය හරි අඩුකමක් තියෙනවා. ඒ නිසා 2000 කේදී පමණ මා මේට අර්ථකථනයක් දුන්නා. ඒ අර්ථකථනය මම ඔබලන්ට කියලා දෙනවා. මොකද මේ අර්ථකථනය ඉතා වටිනා වෙනවා. එතකොට මේ වටිනාකම මම දීලා තියෙන්නේ ඒ පොතක් මං මුද්‍රණය කරා ලෙඩ නොකියන ලෙඩ කියලා. ඒ ලෙඩ නොකියන ලෙඩ පොතේ තමයි මෙම අර්ථකථනය මා විස්තර කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ අහගෙන ඉන්නේ මේ කතාව. දැන් ඔයගොල්ලන්ට වැටහෙනවා ඉමෝෂන් එකක් කියන්නේ මොකද්ද? 5 සර්කිට්ස් කියලායි මම කියන්නේ. ඒ කියන්නේ පරිපත පහක්. එතකොට මෙන්න මේ විදිහට කියලා දුන්නාම මේක ඔයගොල්ලන්ට ප්‍රයෝජන ගන්නට පුළුවන්. දැන් හැමෝම තමන්ගේ දකුණු අත දික් කරන්න, දකුණු අත දික් කළා, අතේ ඇඟිලි පහක් දික් කරන්න. දැන් උන් අපි කියමු තරහ එනවායි කියලා. නැත්නම් දුක එනවායි කියලා දුකක් කියලා කිව්වම ඒක ලේසි ඕගලන්ට. දුක ආයනවා කියලා. ඒ දුක අල්ලේ මැද කියලා හිතාගන්න. අල්ල කියන්නේ දුක. ඔන්න ඕකෙන් සර්කිට් පහක් ඇඟිලි පහක් එළියට යනවා. පළවෙනි ඇඟිල්ලට අපි මොකද කියන්නේ? ඔන්න පළවෙනි ඇඟිල්ල නමන්න භෞතික රසායනික ක්‍රියාවන්. එතකොට හැඟීමකදී භෞතික රසායනික දෙයක් සිද්ධ වෙනවා කියන එකයි ඒ කියන්නේ. ඉතින් උදාහරණ වශයෙන් දැන් ඔයගොල්ලෝ අඬනකොට මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට කඳුළු වැටෙනවා. කඳුළු දිවට ඇවිල්ලා තියෙන අය අත උස්සන්න බන්නේ. අවේ ඉන්නේ ගොඩක් අය අඬපු අය. ඒ කියන්නේ කටට ලුණු රහයනකම් අඬලා තියෙනවා. ඒගොල්ලෝ කියන ලුණු රහයි. ඒ කියන්නේ දුක මුලින් එනකොට ඔන්න සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කරන්න පුළුවන් දුකට. හැඟීම තියෙන මොලේ නමුත් ඇහෙ තුල භෞතික නැත්නම් රසායනික වෙනසක් ඇති කරනවා. තරහ එනකොට සමහරවිට පපුව ගැහෙනවා වගේ තියෙනවා. බය එනකොට පපුව ගැහෙනවා කියන්නේ හොඳටම දන්නවනේ. එතකොට ඔන්න භෞතික වෙනසක් වෙනවා. එතකොට දාඩිය දානවා කියන්නේ ඒකත් භෞතික වෙනසක් වෙනවා. ඒ තුලත් රසායනික දේවල් සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න හැඟීමක් කියන එකේ මහපට ඇඟිල්ලෙන් අපි කියන්නේ මොකද්ද? භෞතික සහ රසායනික වෙනස්කම් සිද්ධ වෙනවා. ඔයිට අමතරව මොලේ ඇතුලේ තව සිද්ධ වෙනවා නෙගටිව් ඉමෝෂන් කියලා කියන්නේ අසුබ වාදී හැඟීම් වෙනකොට මොලේ සෙරොටොනින් අඩු වෙනවා.
dopamin adu ini. Abai, ubahadi hengima kau satu ter virya distani orang orang serotonin ada yata yata terpatahnya dopamin yata yata terpatahnya asha bagian kepada dopamin beri ini. Jadi orang nekat mandek tiyan neurotransmitter pawa minas kerana me hengima arah beri. Dan hunda ini orang dewi hengi lete mu. Dan ukumbaran thamang dewi hengi lete dia. Ikin apa muka dekian ne. Orang dah orang orang tarhak kawa kelak tarhak apa muka tu ini muna minas sena dengan muna minas sena. Kata orang orang itu speaker minas sena dengan minas sena. As minas sena dengan minas sena. Ada cari awang juga minas sena dengan minas sena. Pohon minas sena ini dah tarhak kenalan tarhak ada dal muna minas sena. Tarhak ada dal orang kata orang orang itu ego kata orang balla belly to pala. Bagi tawa good wacan itu orang kata orang apa dekat itu orang parlimen itu pawa ni dua nama istana itu pawa tarhak ini orang. Kriyat mereka benda macam ni, tapi power sena macam ni. Jadi cari agak tham, mungkin dah no, orang hupa ini hari orang macam ni kebalap sama. Tarah emotion ni kagak, tarah kita kerana reaction juga, har denda atau usan, kaya ganda, munusan ni, gula dewal kerana. Iki hanya muka tu, mana cari awan, mana sena, cari awan kita mami mehdi kuat. Dengan ramuhan, ramuhan esorupe, wajik esorupe sa, kalan. Ini tuhun mekut dina, na. Dewi ni agil loko nanti dah lazy, enang hangi emang kavis seno korang muka dewi ni, tama agi dakun agil le, abby mahapata agil le, bagi mihilang agil le, ngapa kira, cari apa nasi seno kira. Orang tuhungan ni agil le muka dekir bahan, tuhungan ni agil le kaya ni, awo bodhi matake sihya kalpana purudha binasir, muka dewi nasir ni, nyana kehaki awa binasir. Dari sela kaya ni manusia kotas, deka ikir, hangi emang korang puluan, nyana kehaki awa binasir. Kebun egdi orang matake awo bodhi sihya kalpana purudha binasir. Dan dukeng ini kene. Barang itu untuk dukeng, orang itu ada duk kecik sama yang golok kerana, arah hundut itu thamange jiwa itu non mata ketimba, itu hundut berakaran non kehitu, itu cuma amat terkala jiwa itu neti kerana thamange hitu. Kalau badan kerana ini kita mata kerana itu dukeng itu beri nai, tarah yang itu beri nai. Jadi ini sah me, hengi mata ke awbode minas. Apa hundgilah hundur ini kerana arah makhari tarah kabuam pahar dina, hitu pun nanti dir pahar dila, hatu pun nanti dir apa radaik kala kerakian. Ikhannya ram mata ke awal bodh sihir purud menasihno. Enam mata ke tiangan hengi ini kita puluhan, unna oye dewal kerana nyana kekia menaskanna puluhan. Ilangge watina deta ma hengi ini kita hengi menaskanna puluhan. Muka dekivi, bagian ban hengi ini kita hengi menaskanna puluhan. Udaharanek kian ban taraha puham unna muka dekite ni pola kerang gahan virienno. Kamel kama katibin ini, virya keno, samaru puluhoye, nama kekano, tanggalan, hem dekalatin ogol. Di ekte heit itu, samar taraha keno emotion ni ketama ini, tena circuit ke, switch ke, battery ke, mama kudu ini anna, hangi inu, kenas seno. Tapi kamel kama ini keno kuda kamel hangi mana kila kemu, ekte kamel switch ke, mama kudu ini padang kerana ke, asawa virya satu, ekak kuat katibin ini. Orna, ogol, andur agatta, dah meyik dia na, patina kama te angiri pahawa gaye, kata awa. Itu pasti api balu, mana? Hengi makin sah minas sini. Ilang berdegar di tama, api nind energi ke minas sini. Ikan energi kelakian api deng. Bukulu dana deng untuk drive kerana untuk berdegar kerana pulau samar energi kaki nani. Berdegar kerana untuk dana nai ke deng. Untuk ada untuk berdegar kerana pulau anda fit tegak mudah ikilah mungkin anda bukulu. Iba game energi kelakian samar berdegar untuk energi kaki. Kamili buka kau tu energi adu nana beri nana. Kamili emotionnya kau energi adu nana. Tarah out, hebei, energi ke, ini mara ganda balik ni, ni ganda balik ni lagi, apa energi beri ni, apa tanggalan, nama mana dah nanti, undang tu hakti, nama ganda balik ni, sabda terang ni, kalau kita dah kira tu, orang terang, orang jiwit ada lagi tu, tu kita orang ni kata apa, kita awat na beno, itu kita dah ing, orang energi ke, mana sih nama, kerana, ilang ikat sama, nind, tarah out, duki tu no nind ya ni, naya gula kaya tu, khammeli orang terada, hamba bilah, menindi mata beri. Itu mana meva ke? Tawat dia nama yang kita sanggoda, tapi kita GT2 function, ya energy ke, itu pasal bowel bladder ke, ya sexual, itu apa mana sih? Ini, ini paha sidde benua ini kita dengan. Ada yang apa yang katakan lah beluwa, ada yang kemudian hengi makian ni kalau orang orang hebat macam teri nama ni hengi makian ni, sakit tengah kelak hidup dengan, terus sakit tengah nanti, kita kurang paha kuno. Kerana awasan awak kira kerana evisen awak kira tanah evisen awak kerana arah paham sedih dengan. Jadi mereka yang zaman ni kami guru itu ada, orang orang mereka bidya anu kuda berharap pahadiri kiri maktir. Tapi kita mehdi orang orang ini kanan itu ni menghengi mak awasan ini nanti inno on nanti. Wah, bagaimana hendak menghengi awasan ini negat, wadegat dengan.
ඉගෙන අපි කොහොම ඉගෙන ගන්න ආසාවක් තියෙනද ඔයගොල්ලෝ ටෙක් එකේ ඇවිල්ලා ඉගෙන ගන්න දෙන්නේ. ඒකට ඉගෙන ගන්න හොඳ ආසාවක් ඇති කර ගන්න ඕනේ. ඒක ආසාව වැවුසුනාට සම්බන්ධ නැහැ. ඔන්න එතකොට භෞතික ඊට පස්සේ සිහිය පුරුද්ද කල්පනාව හොඳ වෙනවා ඉගෙන ගන්න හැඟීම් වෙනවා එතකොට ඔන්න ආසාව ඉගෙනීමේ ආසාව ඇති කරත්ත කමක් නැහැ නමුත් මට ආරංචියලා තිබ්බ සමහරව මත් සම්බන්ධව ඒ ආසාවට යනවා කියලා එතකොට එහෙම ගියොත් වෙන්නේ මොකද එයාගේ තර මොලේ වෙනස් වෙලා චර්යාව වෙනස් වෙලා එතකොට හැසිරීම කකුල් වැඩ කරන්නේ මේ පැත්ත යන්නේ ඉගෙන ගන්න පැත්තට නෙමෙයි චර්යාවම වෙනස් වෙනවා කතා කරන්නේ යා ඒ සම්බන්ධව ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. ඒකට කවුරු හරි කතා කරනවා නම් ඔන්න ඉගෙන ගන්න මෙයාගේ හැඟීම කුමක්ද කියලා. ඒකට හැඟීම තියෙනවා එළියේ අර ආකාර පහ වැඩ කරනකොට ඇතුලේ තියෙන ඒවා පේන මොනවද කියලා. ඒ නිසා මේකත් හරි වටිනවා. ඒකට ඒකේ වටිනාකම තමයි කවුරු හරි ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්න පුළුවන් වෙන දේවල් වලට පෙළඹිලා කම්මැලි වෙලා ඉගෙන ගන්න නැතුව ඒගොල්ලෝ හරව ගන්න මේ හැඟීම ඉතාම වටිනාවක්. ඕගොල්ලොත් දැනගන්න මේ ඕගොල්ලොම නෙමෙයි අත්‍තරම මේ මට කම්මැලි බෑ කියලා හිතුවට මේක අපිට මේ හැංගීම් අපි සර්කිට් ඕන් කරොත් නෙවෙයි මම ගෙදර ස්විච් එකක් දැම්මොත් මේ ඒක ෆෑන් එක වැඩ කරන්නේ ඉතින් මේ ස්විච් ටිකක් දාගෙන ඉන්නේ කවුද ඕගොල්ලෝ බව දැනගන්න තරහ දාගත්තේ ඔයගොල්ලෝ කම්මැලිකම මෙම අපි දන්නේ නැතුව දෙකක්ල් ඔයගොල්ලෝ දැනගෙන හිටියේ නෑ මේක මෙහෙමයි කියලා නමුත් දැන් අද දැනගන්න අපි දැම්මොත් විතරයි වැඩ කරන්නේ අපි පුරුදු කරොත් විතරයි මේ සර්කිට් එක වැඩ කරන්නේ අපි තරහට පුරුදු කරොත් තරහ ඔස්සේ පාරවල් වැඩ කරනවා අපි කම්මැලි වෙන්න පුරුදු කරොත් කම්මැලි ඔස්සේ පාරවල් වැඩ කරනවා ඒ නිසා දැන් අද ඉගෙන ගන්නවා ඔන්න සුබවාන්ති හැඟීම් මොනවද කියලා මේ මේ මේකම පහකට වැඩ කරනවා ඒක බහුත් අපි ගමු ඉගෙනීම ආසාව දිනු වීම ආසාව රට ගොඩ නැගීමේ ආසාව සහ ඒ සරහ උනන්දු වීරිය වගේ හැඟීම් කෙනෙකුගේ තියෙනවා කියලා එහෙම තිබ්බොත් මොකද වෙන්නේ ඒගලගේ මොලේ සෙරටොනින් ඩොපමින් වැඩි වෙනවා ඊට පස්සේ මූණ කතාව ඒ සඳහාම වෙනවා ඊට පස්සේ හැඟීම් මතක සියල්ල ඒ සඳහාම වෙනවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ එනර්ජි එක අන්න හරිය ලක්ෂණයට වැඩ කරනවා රටක් කඩාවැටලා තින්නේ ඇයි මුළු රටම කඩාවැටලා ආර්ථික දරිද්‍රතාවයට පත් වෙලා ලෝකෙ පල්ලෙහැට වැටිලා මේ සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ කුමක් නිසාද මේ මොලේ සර්කිට් එක ධනාත්මක පැත්තට වැඩ කරන්නේ නැහැ ඒ කියන්නේ ධන ස්විච් ටික වැඩ කරන්නේ නැහැ ධන හැඟීම් ටික වැඩ කරන්නේ නැහැ වැඩ කරලා තියෙන්නේ ඍණ පැත්තේ හැඟීම් ඒ කියන්නේ විනාශයක් කඩාවැටීමක් හොරකමක් වංචාවක් වෙන පැත්තට වැඩ කරලා තියෙනවා. ඉතින් අනිත් පැත්තට ඉතුරුවක් කරන්න රට දිනු කරන්න එමුතු වෙන්න ඒ ශක්තිමත් හැඟීම් ටික වැඩ කරන්නේ නැහැ. ඒ නිසා දැන් අපි දැනගන්න තෝනේ මුනු ලෝකයක්ම දිනු වෙන ඕනම රටක් දිනුලා තියෙන්නේ අර මනසේ හරි පොසිටිව් ධනාත්මක හැඟීම් නැත්නම් හැඟීම් හොඳ හැඟීම් වෙලා ඒ තුලින් හොඳ දේවල් එළියට આવොත් පමණයි. එහෙනම් කරන්නට තියෙන්නේ මොකද්ද? ඔගොල්ලෝ ඉගෙන ගන්නට ඕනේ මේ අපි ධනාත්මක හැඟීම් ශක්තිමත් කරන්නත් ඍණ පැත්තට යනවා ඕෆ් කරලා තියාගන්නත් ඒ බැලන්ස් කරගන්නත් ඒ අනිත් අයට උදව් කරන්නත් අනිත් අයගෙන් තමන්ගේ උදව් ලබාගෙනත් මේ වැඩේ ඉගෙන ගන්න කාර්යය ඉදිරියට කරගෙන යන්න ඔගොල්ලෝ ස්පෑම ශක්තිමත් වෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. ගැන කතා කරලා පස්සේ මම තවත් මාතෘකාවකට එනවා ඒ තමයි අපි මේ මොලය හරි විදිහට ෆන්ක්ෂන් වෙන්න ඕනේ ක්‍රියාත්මක වුණොත් තමයි මේ හැඟීම් ටික හරි විදිහට වැඩ කරන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද්ද? මොලේ තියෙනවා සෙරටොනින් කියලා නියුක්ලියස් එකක්. මේ නියුක්ලියස් එකේ සෙරටොනින් 100ක් තියෙන්න ඕනේ කියමු. ඒ 100 අඩු වුණොත් අර මතකයේ අවබෝධයේ 100 කල්පනා අඩු වෙනවා, අවධානය අඩු වෙනවා, අසුබ හැඟීම් වැඩි වෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා එහෙනම් මේ අපි හිතලම අපි ධනාත්මක වෙන්න ඕනේ කියවට හරියන්නේ නැත්තේ මොලේ යම් බලපෑමක් තියෙනවා සෙරටොනින් අඩු කරන. අපි ගමු බොහොම හොඳ දක්ෂයෙක් හිටියා සමහර සෙරටොනින් අඩු වෙලා ડિප්‍රෙෂන් වෙලා මුකුත් කරගන්න බැරුව යනවා. ඉතින් ඕගලන්ට පේනවා මේක කායික විද්‍යානුකූල සාධකයක්වත් තියෙනවා. මේ මනස සම්බන්ධව. ඒ නිසා අපි මේ මනස ඔය සෙරටොනින් හරියට පවත්වාගෙන යන්න ව්‍යායාම කරන්නට අවශ්‍ය වෙනවා. එතකොට ව්‍යායාම වලදී අපි විශේෂයෙන් අපි දන්නවා කපාල බහති කියලා ඔය අපේ යෝග ව්‍යායාම වල තියෙනවා. ඒ කියන්නේ කපාලයේ ශෝධනය කිරීම කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මම ඒක අර්ථකථනය කරන්නේ මේ කපාලයේ දෙපැත්තේ ඒ කියන්නේ ඉස්සරහ සයිනස්වට තියෙන නයිට්‍රෝ ඔක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් කියලා වායු එකතු වෙලා ඒව සාමාන්‍යයෙන් තුන්ගුණයකට වඩා වැඩි වුණොත් ඉරුවාරදේ හැදෙනවා. ඒ යම් යම් මට්ටම් වල අර සෙරොටොනින් අඩු කරනවා. ඒක අපි ලෝකේ පබ්ලිෂ් කරලා තියෙනවා ලෝකේ ප්‍රකාශයටපත් කරලා තියෙනවා ඒක පොත් අන්තර්ජාලයේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් මෙහිදී අපි විශේෂයෙන් මතක් කරන්නේ එහෙනම් අපි මේ පොසිටිව් ඉමෝෂන් වලින් ඉඳලා හරියන්නේ නැහැ ව්‍යායාම කරන්න ඕනේ. දැන් ජපානයේ අය හරියට ඒගොල්ලෝ කුඩා කාලේ ඉඳන් ව්‍යායාම කරන්න පුදුලා ඒගොල්ලෝ හරි ක්‍රියාශීලී වෙනවා. කියන්නේ මොළයේ ක්‍රියාශීලී බව වැඩි වෙනවා. ඊට අමතරව අර යෝග කරන්න පුරුදු වෙච්චි අපේ ඉතිහාසයේ හිටපු අපේ බ්‍රහ්ම වීරවරයෝ කියන අය ඔක්කොම ටික සූර්ය වන්දනාව කියලා ඒගොල්ලෝ කරලා තියෙන ඔය යෝග ව්‍යායාම ටික
අපිට යෝග ව්‍යායාම කරපු නිසා තමයි මේ කාලේ ඉතා ශාස්ත්‍රීය රටක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ යෝග ව්‍යායාම කරනවා කියන්නේ කපාල බහතිය නැත්නම් කපාලේ වටා තියෙන විස වායුව අයින් වෙනවා. ඒ කියන්නේ සෙරොටොනින් හොඳ මට්ටමක තියෙනවා. සෙරොටොනින් හොඳ මට්ටමක තිබ්බොත් අවධානය සිහිය කල්පනාව හොඳ දේවල් බවට පත් වෙනවා. හැඟීම් පොසිටිව් හැඟීම් වෙනවා. එහෙනම් ඕගොල්ලෝ මතක තියාගන්න ඕගොල්ලෝ කම්මැලි මන් දැක්ක අත උසන්න කියනකොට කවුරුත් මේ පොඩි ව්‍යායාමයක්වත් කරන්නේ නැහැ. මෙතන 400ක් විතර ඉන්නවා කවුරුත් ව්‍යායාමයක් කරන්නේ නැහැ. එතකොට කම්මැලි වෙන්න එක හේතුවක් තමයි ඔය මොළේ හරියට වැඩ කරන්නේ නැහැ. සෙරොටොනින් මදි. ඒ නිසා මේ කපාලේ වටා තියෙන විස වායුව අයින් කරන්න උදේහවා ඔයගොල්ලෝ කපාල බාතිය කියන ඒ ව්‍යායාමය කරන්න ඕනේ. ඉතින් මේක යෝග අවස්ථාවේ බොහොම ලස්සනට කරනවා. නමුත් මම මෙහිදී ඔයගොල්ලන්ට ඒ සඳහා කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඒ යම් මට්ටමකින් ඔයගොල්ලන්ට අර වටේ තියෙන විස වායුව අයින් වෙන්න උදව් වෙනවා. එයත් ඔබ කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ මනස තුල මොළයේ තුල සෙරොටොනින් යම් හොඳ මට්ටමක් තියෙනවා. එහෙම තිබ්බහම ඔන්න ඔයගොල්ලෝ පොසිටිව් විදිහට හිතුවොත් ඔයගොල්ලන්ට යමක් සිද්ධ වෙනවා. නමුත් අද මේ දේශනේ කොච්චර කරත් වැඩක් නැහැ. ඔයගොල්ලන්ගේ මොළයේ සෙරොටොනින් අඩු නම් ව්‍යායාම නොකරන්නේ නම් මොකද වෙන්නේ? සෙරොටොනින් අඩු නම් අඩු වෙන්න හේතු ගොඩ තියෙනවා. ඉතින් අපි කියමු මේක එක හේතුවක් තමයි මේ කපාල බහතිය නැත්නම් හොඳට හුස්ම පිට කරලා ඒ කරන දේ කරන්න තු විස වායුව එකතු වීම නිසා ඇති වෙන සෙරොටොනින් අඩු වීම කියලා. ඒ හේතුව ඔයගොල්ලෝ තියාගෙන හිටියොත් ව්‍යායාම කරන්නේ නැහැ කියන්නේ තියාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රියාශීලී වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕන අපි මේ පොසිටිව් ඉමෝෂන් එක ඉන්නව විතර නෙමෙයි අර අපේ සෙරොටොනින් මොළේ හරියට තියාගෙන වැඩෙත් ඔයගොල්ලෝ කරන්න ඕනේ. එහෙනම් ඒ සඳහා අපි දැන් සූදානම් වෙමු. අපි කෙටි ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේක දීර්ඝ වශයෙන් වීඩියෝ පෙන්වන්න බෑ. අපි ඒ අපි වැඩසටහන් කරන අවස්ථාවලදී ඒ සම්පූර්ණ ව්‍යායාමයේ නියුතු වෙමු. මේ ව්‍යායාමයේ වාසම් පසු ඔබකට මතකයි දැන් ඔයගොල්ලෝ හිමීට තමන්ගේ අතින් අර ඉස්සෙල්ලා අපි කියවනේ ඇහැ යටින් තද කරන්න කියලා මහපටයගෙන් එහෙම කළ බලන්න. හොඳයි කළ බලනකොට ඔයගොල්ලන්ට දැන් ඉස්සර රිදුන මට්ටම දැන් තියෙනවද? නෑ නේද? අනේ ඔයගොල්ලන්ට වැටහුණා එහෙනම් මේ තුල අපි කිසියම් වටිනා දෙයක් සිද්ධ වෙනවා. කියන්නේ මේ අනවශ්‍ය වායුව අයින් වුණාට පස්සේ අර නහර විශාල වෙලා විස්තරණය වෙන ඔළුව රදේ ඇති වෙන ඇහැ යටින් රිදෙන ගතිය අඩු වෙලා යනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට වැටෙනවා මේ තුල ඉතාම වටිනා දෙයක් තියෙනවා. එහෙනම් මේ බ්‍රීතින් එක්සයිස් නිකන් ආවට ගියාට කරපු දේවල් නෙමෙයි. මේව විද්‍යානුකූල භාවයක් තියෙනවා. එහෙනම් ඒවා ඉගෙන ගන්න. ඊට පස්සේ දැන් අපි එනකොට ඔයගොල්ලෝ කවුරුත් කතා කරේ නැහැ, සද්ද කරේ නැහැ, ක්‍රියාශීලී නැති බව මූණවල් තිබ්බේ ඔක්කොම ටික ඔයගොල්ලෝ දන්නවා ඒක. දැන් ඔයගොල්ලන්ගේ මූණ බලන්න ප්‍රබෝධමත් වෙලා ඔයගොල්ලොම කණ්ණාඩියෙන් බලන්න කොච්චර ඔයගොල්ලෝ ප්‍රබෝධමත් වෙලා තියෙනවද කියලා. ඒකට හේතුව මේ ව්‍යායාම තුළින් සෙරොටොනින් වැඩි කරා. ඒ වගේම අපි දැනුවත් කිරීම තුළින් ඔයගොල්ලෝගේ අර කිසිම දෙයක් නොදන්නමව දැන ගැනීම තුළින් ඔයගොල්ලන්ට ලොකු ප්‍රීතියක් සතුටක් ඇති වුණා. ඒ නිසා එහෙනම් මතක තියාගන්න මේ ප්‍රීතිය සතුට සහ දැනුවත් භාවය සහ ව්‍යායාමය සියල්ල එකතු කරගෙන ඔයගොල්ලෝ මේ පාඨමාලා අවසන් කළා ඉහළට යන්න, ඉදිරියට යන්න, රටට ධනය ගෙනෙන, රට සම්වර්ධනය කරන අය වෙන්න. ඒ වගේම අර නෙගටිව් පැත්ත ගිහිලා ඒ සර්කිට් ඕන් කරන, කඩා වැටෙන, බිඳ වැටෙන, පහළට වැටෙන අය නෙමෙයි නැගී සිටින ඉදිරියට යන අය බවට මේ ශිෂ්‍ය කණ්ඩායම් වැඩ කරන්නේ. ඒ වගේම මේ ආචාර මණ්ඩලය බොහොම හොඳ අය. ඒගොල්ලන්ටත් තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් ඒගොල්ලෝගෙන් විසඳගන්න, ඔයගොල්ලන්ට තියෙන ගැටලු විසඳගෙන මේ ශක්තිමත් ඉදිරියට යන්න ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද අපි මේ දේශනේ මෙතෙන් අවසන් කරනවා. ඔබ සැමට ජයග්‍රහී දවසක් අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.